අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනය සිරස්තල වෙත මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවයි එළඹෙන 18 වනදා තෙක් රට වහන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපතිනී පද්මා ගුණරත්න රජයෙන් ඉල්ලයි තුන්වන මාත්‍රාව ලබා දීම ගැන විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා කරුණු කියයි. ස්පුට්නික් කෙන්නත එන බවට රාජ්‍ය ඇමති චන්නගෙන් සුබ පණිවිඩයක්. තවත් සයිනෝෆාම් මාත්‍රා මිලියන 4ක් දිවයිනට. සයිනෝෆාම් පළමු මාත්‍රාව ගත් පිරිස කෝටිය ඉක්මවයි. කොවිඩ් සුව වූ අය අනිවාර්යෙන්ම විවේකගත යුතුයි. විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක කියයි. ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කළ හැක්කේ එජාපයට පමණයි හිටපු අගමැති රනිල් කියයි අතරමැදි එළවලු වෙළෙන්දන්ගෙන් සූරා කෑමට ලක් වූ පාරිභෝගිකයෝ හදිසි නීති පනත ගැන අනුර කියන කතාව සීනි බදු සහනෙන් එන්නත් ගහන්න තිබුණු හැටි ගැන ඉරාන් කියයි ඉරාන් GSP Plus ගැනත් කතා කරයි දැන් දේශීය පුවත් COVID virus asadhane vi sidu u tavat marana 189ak ada vartha una. E anuwa merata samasta COVID marana sankhyawa dasa dahase seemawa ikma bagos timenawa. Merata samasta COVID marana sankhyawa dasa dahase seemawa ikma wagiya. E ada passaruwe vartha u nava COVID marana 189 de samagen. Adal marana ie dina siduwa athi bawai saukhya sewa adhyaksha general warya tahawuru kale. මියගේ පුත්කලින් අතරට කාන්තාවන් 93ක් හා පිරිමි පුත්කලින් 96 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 10140ක් ලෙසයි. පවතින නිරෝධායන ඇඳිරි නීතිය ලබන 18 වනදා තෙක් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ඉල්ලා සිටිනවා. ඇය පෙන්වා දෙන්නේ එම දීර්ඝ කිරීම මගින් කොවිඩ් මරණ අවම කරගත හැකි බවයි. ඩෙල්ටා ප්‍රභේදයේ තවත් වෙනස් වූ ප්‍රභේදයක් තමයි දැනට වැඩි වශයෙන් තියෙන්නේ. මූලිකම දේ තමයි අපි රෝග ලක්ෂණ ගැන දැනුවත් වීම. ඒ කියන්නේ විශේෂයෙන්ම උණ, උගුරේ වේදනාව, කැස්ස, ඇඟපත රිදෙන එක, පාචනය, බඩරි දෙන එක මේවා තමයි ප්‍රධානම වශයෙන් රෝග ලක්ෂණ ඉන්නේ. සංචරණ සීමා නිසා එන ප්‍රතිඵලවලට අනුකූලව මරණ අඩු වීමට තව ටික දවසකුත් යනවා. ඉතින් ඒ අනුව අපි දැන් මේ ස්ථා වෙන විට අලුතෙන් ආපු රැල්ලේ වැඩිවීම නතර වෙලා පාතට හැරෙන්න පටන් ගන්න අවස්ථාවක් විදිහට අපි මේ අවස්ථාව දකිනවා. දැන් තියෙන මේ නීති රීති ටික වුණත් තව සුමානයක් ගෙනියන්න පුළුවන් නම් 13 න් එහාට 18 වෙනකන් ගෙනියන්න පුළුවන් නම් කියලා අගය කරනවා. මොකද මේකෙත් අපි හොඳ දකින නිසා. සයිනෝෆාම් එනතේ තවත් මාත්‍රා මිලියන 4ක් මෙරටට රැගෙනු ලැබුවා. එය මේ දක්වා එකවර රැගෙන ආ වැඩිම එන්නත් ඔගයයි. ඒ අනුව සයිනෝෆාම් එන්නත ලබාගෙන ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව කෝටියේ ඉක්මවන බවයි රාජ්‍ය මාත්‍ය චන්න ජයසමන මහතා පවසන්නේ. එම ලක්ෂ 40ත් එක්ක සයිනෝෆාම් පමණක් මිලියන 22ක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. ඒ වගේම ඊයේ හවස් වෙනකොට සයිනෝෆාම් එන්නත ශ්‍රී ලාංකිකයන් කෝටියකට ලබා දීලා තියෙනවා. එම කෝටියෙන් ලක්ෂ 73කට මාත්‍රා දෙකම සම්පූර්ණ කරලා තියෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව සැප්තැම්බර් මාසයේ ඇතුළත ලබා දීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ස්පුට්නික් සමාගම යමිලියා නිෂ්පාදන ආයතනය අපිට දැනුම් දීලා තියෙනවා සැප්තැම්බර් මාසයේ ඇතුළත මේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉතිරි දෙවනි මාත්‍රා 120,000 ලබා ගන්න කටයුතු කරනවා කියලා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධන බලකායේදීත් අපි ගිය සතියේ සාකච්ඡා කරා. අතිගරු ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරා. විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා මේ අතර ප්‍රකාශ කළේ සයිනෝෆාම් එන්නත ලබාගත් වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින්ට තෙවන මාත්‍රාවක් ද ලබා දිය යුතු බවයි. ඒ සඳහා ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර් හෝ මොඩර්නා භාවිතා කළ යුතු බවද ඔහු පවසනවා. 60ට වැඩි හැම එක්කෙනාම සයිනෝෆාම් මාත්‍රා දෙකක් ගහපු අයට තුන්වෙනි එන්නතක් හැටියට ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා නැත්නම් මොඩර්නා එන්නතක් ගහන්න කියලා දෙවනි මාත්‍රාවට ගහලා මාසයකට පස්සේ අවුරුදු 12 ඉඳලා වැඩි සමහර ලෙඩවල් තියෙන අයට තුන්වෙනි මාත්‍රාවක් හැටියට ෆයිසර් ඇස්ට්‍රාසෙනිකා නැත්නම් මොඩර්නා දෙන්න කියලා අපි කියනවා. අවුරුදු 18 ඉඳලා 60 වෙනකන්
එන්නත් ගහපු නැති අය සයිනෝෆාම් එන්නත ගහන්න කියලා අපි කියනවා. අවුරුදු 12 ඉඳලා 18 දක්වා කාලේ ඉන්න ළමයින්ට වෙන රෝග තියෙනවා නම් ඒ අයට ෆයිසර් එන්නත මාත්‍රා දෙකක් දෙන්න කියලා අපි කියනවා. නමුත් ස්පුට්නික් එන්නත දෙවනි මාත්‍රාව නැත්නම් අපේ උපදේශෙත් කියන්නේ ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර් නැත්නම් මොඩර්නා එන්නත දෙවනි මාත්‍රාවක් හැටියට ගහන්න කියලා. ආදිවාසී නායක ඌර්වරිගේ වන්නිලැත්තන්ගේ බිරිඳත කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අද දහවල් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත පැමිණි ඌර්වරිගේ වන්නිලැත්තන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මියගිය තම බිරිඳට අවසන් ගෞරව දක්වනු ලැබුවා. කුමන වයස් කාණ්ඩයක අයෙකු වුවද කොරෝනා වැළඳී සුව වූ පසු සැලකිය යුතු කාලයක් විවේකයෙන් ගත කළ යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා සියතර ප්‍රකාශ කළා. කොවිඩ් හොඳ වුණාට පස්සේ බොහෝ විට අපි ගෙදර ගියාට පස්සේ වයස් සීමාවකින් තොරව කුඩා මහලු තරුණ කට්ටිය සියලු දෙනාටම පොදුයි මදන සති කීපයක් විවේකයෙන් සිටිය යුතුමයි. ඒකෙන් මම හිතන්නේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මොකද අපි දැකලා තියෙන එවැනි දේවල් නොයදෙන කට්ටියගේ සමහර වෙලට නොඑක් සංකූලතාවය කොවිඩ් රෝගයේ සංකූලතාවයක් තමයි නියුමෝනියාව. ඒ නියුමෝනියාව හැදුනහම හුඟ දෙනෙකුට නියුමෝනියා හොඳ වෙනවා. කුඩා ප්‍රතිශතයක් නියුමෝනියාෙන් ඊළඟ අවස්ථාවට යන්න පුළුවන්. පෙනහැල්ල තියෙනවා පොඩි ෆයිබ්‍රෝසිස් එහෙම කියන්නේ නිකන් කොහොම වගේ තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ තත්වයට පත් වුණාට පස්සේ එවැනි පුද්ගලයෝ දුම්පාණය කරන පුද්ගලයෙක් නම් මට හොඳට විශ්වාසයි ඒ කොවිඩ් රෝගයේ තියෙන කාලෙදී ඒ පුද්ගලයා දුම්බුන්නේ නැහැ අනිවාර්යයෙන්ම. නමුත් මගේ උපදේශය නම් මතුවට දුම්පාණයෙන් වැළකී සිටින්න. මත්පැන් පානයෙන් වැළකී සිටින්න. ඒකයි තමයි වැදගත්. මම හිතනවා ගර්භිණී කාන්තාවන්ුත් ඒ වැක්සින් එකට යොමු විය යුතුමයි. මොකද ඉස්සර පොඩි පොඩි මතිමතාන්තර තිබුණා මේක ලැබිය යුතුද නැද්ද කියන එක. නමුත් දැන් අපි විලි අරගෙන තියෙනවා ගර්භිණී කාන්තාවන්ටත් මේක ලබාගත යුතුම දෙයක් කියලා. කුරුණෑගල හෝටලයක් තුළ පැවැත් වූ මත්පැන් සාදයක් වටලා 5 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල පොලිසිය සමත්ව තිබෙනවා. කුරුණෑගල හෝටලයක් තුළ මත්පැන් සාදයක් පැවැත් වූ පුද්ගලයන් 5 දෙනෙක් කුරුණෑගල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි සිටි තවත් කිහිප දෙනෙකු පලා ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දිවයිනපුර ආර්ථික මධ්‍යස්ථානද අද අලුයම විවෘත කෙරුණා. මේ පෑලියගොඩ මැණින් තොග වෙළඳපළ අද අලුයම විවෘත වීමෙන් අනතුරුව ගොවි මහතුන් සහ ව්‍යාපාරිකයින් එහි පැමිණි ආකාරයයි. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයටද අද වෙළඳුන් සහ ගොවි මහතුන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටියා. සියලු ජනකොටස් එක්සත් කරන ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද අපි ජීවත් වන්නේ දියුණුව කරා ගමන් කරන මාර්ගයක නෙවෙයි. අපට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ අගාධයක සිර වී ඇති රටක් තුළයි. අප හමු වූ ඇති අභියෝගය වන්නේ ආර්ථික හා දේශපාලන ව්‍යසනයෙන් රට මුදවාගෙන ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කරගන්නේ කෙසේද යන්නයි. එය ඉටු කර ගැනීමට නොහැකි වුවොත් කුමන පක්ෂයකට අයිති වුවත් විනාශ වන්නේ අපි අපේ දූ දරුවන්ගේ අනාගතය බව මතක තබා ගන්න. සියලු ජනකොටස් එක්සත් කරන ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. දැන් තිබෙන්නේ නව එක්සත් ජාතික පක්ෂය නිසා අප ඔබ සමග එකතු වෙන්න සූදානම්. එක්සත් ජාතික පාක්ෂිකයන්ට මා කියන්නේ සියලු දෙනා එකතු වෙලා ජයග්‍රහණය කරා ගමන් කරමු යනුවෙනුයි. අපි ජය ගනිමු. අපි රට හදමු. සංගවා ඇති සීනි සහ සහල්තොග වෙළඳපළට නිකුත් කිරීමට රජයේ කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අදිසි නීතියේ අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජෙනරාල් කෙනෙක් පත් කළා. ඒ භාණ්ඩ ටික අසුරවා ගන්න තමයි අපි මේ අදිසි නීතියේ අම් කොටසක් පනවලා තියෙන්නේ. අදිසි නීතිය සම්පූර්ණයෙන් දැම්මනම් විනාඩි 10ක් යනකොට ඇමරිකානු ගානාපතිනිය ප්‍රකාශිරවත් කරන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ආරම්භ විය ඇත කියලා. ඊට පස්සේ විරුද්ධ පක්ෂය කියන්න පටන් ගන්න ඔන්න ප්‍රජාතන්ත්‍රවාදී ඉවරයි කියලා. අපි කියමුකෝ එයාට මන්දියක් ගෙව්වේ නැත්තම්
අන්තියක් ගෙවුවේ නැත්තම් කියන්නේ විරුද්ධවක් අය කියන්නේ ඔන්න ව්‍යාපාරිකව මං කොල්ල කනවා. ආණ්ඩුවේ නැති වෙරිකන් ඉන්නා, ආණ්ඩුවේ කළමනාකරණයේ දුර්වල ඉන්නා, ඔන්න ව්‍යාපාරිකව මං කොල්ල කාලා ව්‍යාපාරිකව විනාශ කරන්න හදනවා කියන. ඒ නිසා මේ පඩික්කම් කටවලින් කියන විදිහටම මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ජනතාවට මේ මොහොත වෙනකොට ඒ අඟවාගත්ත සීනි ටික ආහාර ටික ලීටර අරගන්න. අපි එහෙම කරන්න ඕනේ. එහෙම නොකර බෑ මීටත් වැඩි දැඩි ක්‍රියාමාර්ග ගත්තත් හොරයි කියලා මං කියන්නේ. අසීමිත බලතල අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා හදිසි නීති පනත සම්මත කර ගැනීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිතා කරන බවයි ඔහු අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ. අපි කවුරුත් දන්නවා ජනාධිපතිවරයා මේ මහජන ආරක්ෂක පනත යටතේ එහි දෙවනි කොටසේ පස්වෙනි වගන්තිය බලාත්මක කොට තිබෙනවා. ඒ කියන්නේ කුමක්? ඒ කියන්නේ අන් කවරක්වත් නොවේ අපේ රටේ හදිසි තත්ත්වයක් තිබෙන බව ප්‍රකාශයට පත්කොට හදිසි නීති රෙගුලාසි පැනවීමේ බලය ජනාධිපතිවරයාට අරගෙන තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ පිළිබඳ සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන හැර වෙනත් කවර වූ හෝ නීතියක විධිවිධාන යටපත් කිරීම, සංශෝධනය කිරීමේ හෝ අත්තිටුවීමේ නෛතික බලය ඇති නියෝග සැදීමේ බලය ජනාධිපතිවරට ලැබී තිබෙන බව. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙනවා. ඒ මත පැනවුණු විශාල නීති ගණනාවක් තිබෙනවා. ඒවා තමයි දෛනිකව පාර්ලිමේන්තු විසින් සංශෝධනය කරමින් සම්මත කරමින් ගෙනත් දෙනවා. හැබැයි දැන් ජනාධිපතිවරට බලයක් ලබාගෙන තිබෙනවා මේ සියලු නීති අවශ්‍ය නම් අත්තිටුවන්න, අවශ්‍ය නම් සංශෝධනය කරන්න, අවශ්‍ය නම් ක්‍රියාත්මක වීම අත්තිටුවන්න. ඒ විතරක් නෙවෙයි, අලුතෙන් අවශ්‍ය නම් රෙගුලාසි හරහා නීති පනවන්න. ඒ කියන්නේ කුමක්? මෙතෙක් පාර්ලිමේන්තුවේ විසින් පනවා තිබෙන නීති සියල්ල යටපත් කොට නව නීති රෙගුලාසි පනවීමේ බලය ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙනවා. එයි ජනාධිපතිවරයා විසින් මෙවැනි බලයක් ගත්තේ. ඔහුම හදිසි නීති රෙගුලාසි පැනවීමේ ගැසට් නිවේදනයේදී ඔහු කියනවා අත්‍යවශ්‍ය සැපීමා සේවා පවත්වාගෙන යාම සඳහා මෙසේ අවස්ථානුකූල කිරීමයි අදහස් කරනවා කියලා. මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට යැයි මුවා වෙන් මේ හදිසි නීති පැනවීමේ බලය තමන්ගේ අතර ගත්තේ යැයි ඒ රටට පැහැදිලි කරනවා. සීනි බදු සහනය නිසා රජය අහිමි කරගත් මුදල් රුපියල් බිලියන 34කට වැඩි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එම මුදල් තිබුණේ නම් කොවිඩ් එන්නත් මිලියන 35ක් එදාගෙන ඒමට හැකියාව තිබූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. මේක සීනි බද්දෙන් ගන්න තිබුණ මුදල් රජයට අහිමි වෙලා තියෙනවා. රජයට අහිමි වෙන මුදල රුපියල් බිලියන 34.78. මාර්තු මාසේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා පැන්ඩමික් එක ලෝක වසංගතයක් කියලා කියනවා. ඒතර අපි දන්නවා එකපාරින් එන්නත ගේන්න ඕනේ කියලා. ඒ වෙලාවේ එන්නත ඩොලර් 5යි. තා විදිහකට කියපුවා නම් 200 වැඩි කළා නම් රුපියල් 1000යි. මේ රුපියල් බිලියන 35ට ගේන්න තිබුණා මිලියන 35ක් ගේන්න තිබුණා. මිලියන 35ක් එන්නත් ගෙනවන අපේ ජනතාවගේ මිලියන 17.5ක් එන්නත් කරන්න තිබුණා. අපි 2015 ආණ්ඩුවේ අමාර්යෙන් තමයි යුරෝපෙන් GSP ප්ලස් එක අපි ලබා ගත්තේ. බොහොම අමාර්යෙන් යුරෝ බිලියන 2කට වැඩි අපි අපනයනය කරනවා. අපි අපේ දෙවැනි විශාලම වෙළඳපොළ යුරෝපෙන් ඒක අපි ආරක්ෂා කරන්න ඕන. මේක අපි කියන රජයට සලකලා බලලා සාධාරණ විදියට ආණ්ඩුවේ හිමිකම් කවුන්සිලයේ එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳලා රට අපි ගොඩ නගමු. වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහි දඩ මුදල් පිළිබඳ සංශෝධනය හෙට පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය මාත්‍ය ලසන්ත අලකීවන්න මහතා පවසනවා. අද වන විට රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක හිඟයක් පවතිනවා. ඒ වගේම ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ සංගවාගෙනද සිටිනවා. ඒ අතර සීනි සහ සහල් විශේෂයි. පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ජනතාව තවත් පීඩාවට පත් කරමින් ඇතැම් කූට ව්‍යාපාරිකින් අධික ලාභ ඉපීමේ අරමුණින් මෙම සංගවා තැබීම් සිදු කරන බව ඉතා පැහැදිලි. ඔවුන්ගේ යම් පිරිසකට දේශපාලන රැකවරණයද ලැබෙන බව පෙනෙන්නට තිබෙනවා. තවදුරටත් සීනි මිල ඉහළ යාම හෝ හිඟයක් ඇතිවීමට ඉඩකඩක් නැති බවයි රාජ්‍ය ජානක වක්කුඹර මහතා පවසන්නේ. ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ තවත් මාස 4කට ප්‍රමාණවත් සීනි තොග රට තුල පවතින බවයි. රට තුල කිසිම හිඟයකින් තොරව එක දිගටම මාස 4ක් සීනි ලබලා දෙන්න අපේ රටේ මේ වෙනකොට සීනි තියෙනවා. ඒ වගේම අපේ රටේ සීනි කර්මාන්තාලවල දිනකට සීනි කිලෝ 104කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. කිසිම තැනක මේ ගැසට් නිවේදනයත් එක්ක පාර්ලිමේන්තුවෙන් තොරව විකුණනවා නම් ඕන කෙනෙකුට පැමිණිලක් කරන්න පුළුවන් පාරිභෝගික අධිකාරියට. මේ අතර රාජ්‍ය මාත්‍ය ලසන්ත අලකීවන්න
සඳහා අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. හෙට දිනේදී පාර්ලිමේන්තුවට පාරිභෝගික අධිකාරියේ පනතට සංශෝධනයක් ලෙස පාරිභෝගික අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් පැනවීමෙන් අනතුරුව ඒ සිල්ලර මිලට වඩා යම් භාණ්ඩයක් විකිණීමෙන් පාරිභෝගික අධිකාරියට ඒ විමර්ශන කටයුතුවලදී අනාවරණය වුණොත් එළි වුණොත් ඒ අය සම්බන්ධව දැනට තිබෙන දඩමුදල ප්‍රායෝගික නොවන බව අපි අවබෝධ කරගෙන තිබෙනවා. 2003 අවුරුද්දේ තමයි මේ දඩමුදල තීරණය කරලා තිබුණේ. එතකොට 2003 අවුරුද්දේ තනි පුද්ගලයෙක් ඒ උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් භාණ්ඩයක් අලෙවි කළොත් ඒ සම්බන්ධව තිබුණේ පළවෙනි මතාට රුපියල් 10,000ක දඩයක් තිබුණේ. ඒ වගේම මේ දඩය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සංශෝධනයත් එක්කම රුපියල් 100,000 to 105,000 දක්වා වැඩි කිරීමට ඒ සංශෝධනයේදී යෝජනා කරලා තිබෙනවා. මේ 122 මිල පාරිභෝගිකයට ලබා දීමේ මිල සහ 116 මිල විශේෂයෙන්ම අපි තීරණය කළේ දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමක් අසීමිත ලෙස මිල අඩු කිරීමක් අනිවාර්යෙන්ම සිදු කළහොත් සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම ඒ දේශීය නිෂ්පාදනය අඩාල වීමක් තමයි විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු බවට හරිම ජනප්‍රිය කියමනක් අප නිතර අසා තිබෙනවා. මඩ සෝදාගෙන රජ වූ ගොවියෙකු ගැන නම් අහලා පුරුදු මතකයක් නැහැ. නමුත් ගොවියාගේ අස්වැන්නෙන් කෝටිපතියන් වූ ඒ නිසාම රජවරු වගේ ජීවත් වෙන ව්‍යාපාරිකයින් නම් ඉන්න බව අප දන්නවා. ඇත්තටම රජ වෙනවා කියා ඒ ගැන හිතන්නවත් ගොවියාට සේම පාරිභෝගිකයාටත් අවස්ථාවක් නැහැ. ඒ තරමටම අතරමැදි ගසා කෑමකට අප හසු වෙලා. සහල් සීනි පරිප්පු වැනි බොහෝමයක් අත්‍යවශ්‍ය භාණ්ඩවලට අද පාලන මිලක් දාන්න පවා රජයට සිදු වුණේ අධික ලෙස ඉහළ යමින් පැවති මිල පාලනය කිරීම සඳහායි. කොරෝනා ව්‍යාප්තියත් සමග අවස්ථා කිහිපයකම රට ලොක්ඩවුන් කරන්න සිදු වුණා. දැනටත් ඒ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. හාල්, පොල්, සීනි, පරිප්පු වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල යම් පමණකට හෝ පාලනය වී තිබුණත් එළවලු මිලත් අහස උසට නගමින් තිබෙනවා. මේ ඒ පිළිබඳව අප කළ සොයා බැලීමයි. පෑලියගොඩ මැනින්තොග වෙළඳපොළට ප්‍රමාණවත් තරම් එළවලු අදත් ලැබුණා. ඊට පහතරට සහ උඩරට එළවලු ඇතුළත්. මේ ඒ පිළිබඳව අදහස් දැක් වූ මැනින් වෙළඳ පොලේ තොග වෙළඳුන් ජංගම වෙළඳ මාත් ප්‍රකාශ කරනවා කොළඹ මිල ඉතාමත්ම වැඩි කියලා. ඒ කතාව සම්පූර්ණ අසත්‍යයි. මොකද අද දිනේ මේ ලැබිලා තියෙන මිලත් එක්ක බඩු එළවලු තොග ප්‍රමාණයත් එක්ක මිල සෑහෙන දුරට අඩුවීමක් කළා තියෙනවා. එළවලු මිල පොඩ්ඩක් පහත බැලලා තියෙන්නේ. පෙබිඤ්ඤ රුපියල් 30යි, ගෝ රුපියල් 80යි, අලු කෙල් රුපියල් 40යි, මෑකරල් 60යි. මැනින් තොග වෙළඳ පොලේ එළිය කතාව මීට වෙනස්. මැනින් තොග වෙළඳ පොල ඇතුලේ කැරට් කිලෝවක් රුපියල් 80ත් 60ත් අතර වුණා. බෝංචි කිලෝවක මිල රුපියල් 80ත් 140ත් අතරයි පැවතුනේ. ලීක්ස් වල තොග මිල රුපියල් 160ත් 140ත් අතර වුණා. බොහෝ විට මේ දිනවල එළවලු අලවියට අවසර ඇත්තේ ජංගම රථ වෙළඳුන්ටයි. ඔවුන්ට අමතරව මාර්ග දෙපස එළවලු අලවි කරන අයද දක්නට පිළිවන්. මේ වෙළඳුන්ගෙන් වැඩි පිරිසක් ඉතා අසාධාරණ ගණන් අය කරන බව කිව යුතුයි. ලාබයි ලාබයි කියලා කෑගැසුවට එහෙම ලාබෙට එළවලු ලැබෙන්නේ නැති බව පාරිභෝගිකයන් පවසනවා. එළවලු මිල ගත්තාම දැන් කොරෝනා නිසා අපිට කඩවල් වලට යන්න විදියක් නැහැ. ගෙදරට එන ජංගම සේවකකින් තමයි අපි එළවලු ගන්න. මේ දවස්වල එළවලු හරි ගණන්. අපි කොහොමද කන්නේ කියලා බලන්න පොඩ්ඩක්. අපි මාකට් එකට ගිහිල්ලා කඩේකට ගිහිල්ලා රුපියල් 150 100ට ගේන එළවලු කිලෝ එක මේගොල්ලෝ 200 250 කියලා විකුණනවා. මැනින් වෙළඳ පොලෙන් රුපියල් 140කටම බෝංචි කිලෝවක් ගත්තේ යයි උපකල්පනය කරමු. මැනින් වෙළඳ පොලේ සිට කිලෝමීටර් 20-30ක් ඇතුළත බෝංචි 250ක් අලෙවි වන්නේ රුපියල් 250කට. ඒ අනුව බෝංචි කිලෝවක මිල රුපියල් 1000ක් පමණ වනවා. එක් කිලෝවක ලාභය රුපියල් 750ක් පමණ වනවා. ඉන්ධන, වාහන ගාස්තු, සේවක ගෙවීම් සියල්ල වෙන් කළත් දිනකට එළවලු කිලෝ 50ක් අලෙවි කරගත්තත් මේ වෙළෙන්දන් අධික ලාභයක් උපයා ගන්නවා. කොරෝනා රෝගය අපට පසක් කර දෙමින් තිබෙන්නේ ජීවිත අනිත්‍යභාවයයි. මුදල්, යාන වාහන, දේපල, ධනය, හිතමිතුරන්
ඥාතීන් සියල්ල කුමන මොහොතක හෝ අතහරින්නට සිදුවන බව කොරෝනා වසංගතය කියාදෙන ප්‍රධාන පාඩමයි. මහපාර අද්දර සිටින පුංචි සිල්වර වෙළෙන්දාගේ සිට මහා පරිමාණයෙන් රජ වූ ව්‍යාපාරිකයාටත් මතක් කිරීමට ඉතිරිව ඇත්තේ දැන්වත් ජීවිතය තේරුම් ගන්නා ලෙසයි. මේ කාලය තුලවත් සූරාකෑම නතර කරන ලෙස හදවත් ඇති මිනිසුන්ගෙන් අප ඉල්ලා සිටිනවා. ගුරු ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා නොදීම අසාධාරණ බව ගැටඹේ රාජෝපවන ආරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියන් පවසනවා. ගුරු සංගම් නියෝජිතින් පිරිසක් හමු වූ අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළේ. ලංකා ගුරු සේවා සංගමේ මධ්‍යම පළාත් ලේකම් එල්.ඩී. විමලසිරි සහ ජාතික ගුරු සභාවේ ප්‍රධාන ලේකම් නාලක ජයතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගැටඹේ රාජෝපවන රාමේ වෙත පැමිණියා. එහි විහාරාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියන් වෙත ලිපියක් බාර දීම සඳහායි. අධ්‍යාපන ඇමතිතුමාටත් ඇස් ඇරලා මේක ගැන අවධානය යොමු කරලා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවති සුබෝධනී කමිටු වාර්තාව එතුමලා හදපු එකක්. ඒක සියලු වෘත්ති සමිති පිළි අරගෙන තියෙනවා. ඒ සුබෝධනී වාර්තාව කොටස් වශයෙන් හරි දෙන වැඩපිළිවෙලට ගැසට් පත්‍රය ගහලා මේක නිමා කරන්න දින 55ක් අද වෙනකොට අපිත් බලන ඉන්නවා. මේ දරුවන්ට උගන්නන්නට හිතේ වේදනාවෙන් ගුරුවරු ගුරුවරියන් සියලු දෙනා හිතේ වේදනාවෙන් ඉන්නේ, උගන්නන්නට පිපාසයෙන් ඉන්නවා. මෙම ගුරු සංගම් නියෝජිතයින් ඉන්න අනතුරුව මහානායක හිමිවරුන් බැහැ දැකීමටද පැමිණියා. පවතින කොරෝනා තත්ත්වය හමුවේ මහානායක හිමිවරුන් බැහැ දැකීමට මොවුන්ට අවකාශයක් ලැබුණේ නැහැ. උන්වහන්සේලා වෙත බාර දීමට ගෙන ලිපි ආරක්ෂකාංශ වෙත බාර දීම එහිදී සිදු කෙරුණා. රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබගේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමෙන් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. යයි තමෙමු හෙට උදෑසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.